අයිබෝවන් අපි ගෙවල් හදන තැනකට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ තට්ටු දෙකේ ගයක් හදන එක. එන ලී ගොඩක් තියෙන්නේ ගස්සේ. ඒ රාම තමයි හදලා තියෙන්නේ. රෙකෝඩ් වෙනවා. වහලෙට ගෙනාපු ඒවා තියෙනවා එහා පැත්තේ. සහ ජනෙත්. මේ තියෙන ඉස්සරහා මේ තියෙන බිල්ඩර්ස් ලගේ ටොයිලට්. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා හදලා ඉවර වෙන ගයක් නේ. අරක ඉවර වෙන ළඟ. එහා පැත්තේ කාමර පහක ගයක් නේ මේකනේ. මෙහි ගෙවල් හදන්නේ තනිකර ලී වලින්. ලී හොඳ කොන්ක්‍රීට් එකක් මේ වගේ බිම දාලා ඒක උඩ ලී ගහලා සමහරු යකඩ ෆ්‍රේමුත් ගහනවා. මේ කට්ටිය ලී ෆ්‍රේම් ගහන්නේ නේ. ලී ෆ්‍රේම් එක ගහලා හැබැයි උඩ තට්ටුවට එද්දී යකඩ රාමුවක් මේ විදිහට අරගෙන තියෙනවා. මේකෙන් ඊට පස්සේ තනිකර උඩ තට්ටුවත් ලෑලි වලින් තමයි ගහලා තියෙන්නේ. දැන් ඊට පස්සේ කවදා හරි ගෙයක් ඇතුළ වෙන්නේ මේ කැලේ ගරාජ් එකනේ. මේ තියෙන්නේ ගරාජ් එකනේ. ඊට පස්සේ මේ තියෙන්නේ සාල් ඇතුළ වෙන තැන. මෙන්න බලන්න මේ හරිය සාලෙන් ඇතුළ වෙන තැනම. ඊට පස්සේ මම ඒ වගේම ගෙවල් ටිකක් මේ හරිය අලුතින් ගෙවල් හදන්න පළාතක් ඔයගොල්ලන්ට පේනවා නම් ඔය දිගටම තියෙන එක එක බිල්ඩර්ස් ලාගේ මෙට්‍රික් වන් මේවා එක එක බිල්ඩර්ස් ලාගේ ගෙවල් තියෙනවා. වටතම අනිත් ගෙවල් වල අර හරියේ මිනිස්සු ඉන්නවනේ අර ටිකේ. මේක ඇත්තටම බිල්ඩර්ස් ලාගේ ටොයිලට් එක. අර පැත්තේ පොඩි පොන්ඩ් එකක් කියනවා දෙනවා. එහා පැත්තේ ගොඩාක් ගෙවල් රාශියක් තියෙනවා. මේ අසල්වැසි ගෙදර බිත්තියනේ. මෙතන ලොකු ඉඩක් නැහැ මේ. ගෙවල් දෙක අතර සාමාන්‍ය මීටරයක් විතර ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේ රබන් නගරේනේ. මෙතනින් තමයි වැට හැදෙන්නේ. දඩ බඩ ගහලා සද්ද ඇහෙන එක තමයි වෙන්නේ බිල්ඩින් වල. තනි කොන්ක්‍රීට් තට්ටුව මේ විදිහට දාලා මේක ඉතින් අන්තිමට ගෙදර පොළව වෙනවා නේ. අස්සෙන් යන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ ඇතුළුත් එහෙම වග කියන්නේ නැහැ. ගොළු උඩට මක් කර. එහෙම දැනෙන්නේ නැහැ. අපි බලාගෙන යන් ගේ අස්ස. මෙන්න මෙහෙම පොළොවෙන් බට ගහලා ටොයිලට් වලට එම් බට ගෙනල්ලා තියෙන්නේ මේ විදිහට. ඊළඟට මේ වහලේ උඩ තට්ටුව. ඇත්තටම මං ගේ පිටිපස්සට ආව එච්චර ඉඩක් නැහැ ගේ පිටිපස්සේ. මේ බලන්න. පිටිපස්සේ ගෙදර එක්කෙනා වැට ගහලා මේ. පේනවද? එයා ඉල්ලුවේ නැහැ. හරිනම් මේ අල්ලපු ගෙදර එක්කෙනා බාගෙට බාගෙ දාලා මේ පැත්ත කට්ටිය ගහන්නේ. එහෙම කරේ නැහැ නේ. අනිකර ලී රාමු වල තමයි යන්නේ. ඊට පස්සේ වටෙන් අන්න අර විදිහට එහා පැත්තේ වගේ ගඩොල් ගහගෙන යනවා. ලීරාම් හැබැයි කොන්ක්‍රීට් එක හොඳ ක්වලිටි එකට දාලා තියෙනවා නේ.
අසල්වාසි ගෙවල් ඒවත් බලා ගන්න එකම මොඩල් එකේ තමයි. ඊට පස්සේ සූර්ය කෝෂයම හරියට මෙහෙ කට්ටිය අර බලන්න මේවා ගහලා හැමෝම ගහලා මේ මේ මේවා සෝලා හැම ගෙදරම සෝලා තියෙනවා. සෝලා තන මෙතන අසල්වාසි හිස් ඉඩමක් තියෙනවා. මේ ඉඩම් පත්තික සයිස් එක කීයද? වර්ග මීටර් 400 400 කොටසක් තියෙනවා. ලක්ෂ ගණන් වෙනවා මේ අර ඉඩම් මං අහලා තියෙනවා. උලංග එනකොට මේ අදඩ බඩ ගාලා සද්ද වෙනවා නේ. මේ බලන්න ඒගොල්ලන්ගේ ඉනිමගක් එන්න තියෙන උඩට යන්න. මොකක්ද දෙයක් කිවි? උඩ නෑ, උඩ ලෑලිනේ. බඩලක් කෙනවද බන්ද? මේක උඩ තමයි ඉන්සියුලේෂන් දාලා මේවා කරන්නේ. යට ටයිල්ස් උඩ කාපට් නේ කිව්වේ නේද? ඉනිමගේ නේද? ඒවා නම් වැඩි වැඩ. මෙන්න මෙතන ගෙදර ගරාජ් එක. වාහන දෙයකට ඉඩ තියෙනවා. ඔව් මේවා බාත්รูම් සහ ඒ වගේ. එතකොට අපි මේ හරියට ආවොත් මම හිතන්නේ මේ හරිය තමයි කිච්චන් නරෝන් යන. මෙතනනේ කිච්චන් එක. ඒක නෙවෙයි මේ සිංක් වලට බටහිර දාලා තියෙන්නේ. ඊට පස්සේ අතනින් එළියට මෙතන පොඩි ලිවිං ඒරියා එකක්. ඔබ තමයි හදමින් පවතින නිවස. තනිකර හොල්මන් වගේ සද්ද එන හුළඟින්ද මේ පේන්නේ වහලේ. ආ මේක මාස්ටර් නිකන් විසිටර්ස් බෙඩ්රූම් නේද මේක? සහ බාත්รูම්. මොනවම නිවසේ වැඩි. එහෙමනම් වටපිට නිවාස එක එක බිල්ඩර්ස් ලගේ. මේක කාලයිල් නේ, මේක රිනවුන් බිල්ඩර්. ඊට පස්සේ අතන මෙට්‍රික් වන් තවත් බිල්ඩර් කෙනෙක්. අරයා කවුද දන්නේ? මෙතන හෙන්ලි. ඔය එක එක කට්ටිය ගිහවල් ඔක්කොම තට්ටු දෙකේ ගිහවල් ගහලා තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12.